තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම මම අද සූදානම් වෙන්නේ ඊටාම වටිනා භාවනාවක් වන බුදු ගුණ භාවනාව ගැන ඔබ සමග සාකච්ඡා කරන්න ඒ මහා කාරුණික වූ අසම සම වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කිරීම කතා කිරීම සහ ඇසීමට ලැබීම පවා මා සහ මේ වීඩියෝ එක අසන ඔබ සියලු දෙනාම ලද මහා වාක්‍යයක් මහා පුණ්‍ය කර්මයක් ඉතින් ඒ අති උතුම් වූ බුදු ගුණ එකිනෙක මෙනෙහි කරලා ඒ ගුණයන් ඒ බුදු ගුණ භාවනාවක් හැටියට මෙනෙහි කරන ආකාරය තමයි අද සාකච්ඡාවේ මම ඔබ සියලු දෙනාටම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අති උතුම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණයන් අනන්තයි අප්‍රමාණයි උන්වහන්සේගේ ගුණයන් වලට සම කළ හැකි කිසිවෙක් හෝ කිසිවක් මේ ලෝකේ කොහෙවත් නැහැ මේ විශ්වයේ කොහෙවත් නැහැ බුදුන් වහන්සේගේ ගුණ වලට සම කළ හැකි වන්නේ තවත් බුදුන් වහන්සේ කෙනෙක්ගේ ගුණයන්ම පමණයි ධර්ම ග්‍රන්ථවල බුදුන් වහන්සේගේ බුදු ගුණ නවයක් හැටියට ලඝු කොට දක්වලා තියෙනවා ඒ සඳහන් කිරීමේ පහසුව සහ මෙනෙහි කිරීමේ පහසුව සඳහා නමුත් මේ එකිනෙක බුදු ගුණයන් තනි තනි වශයෙන් අරගෙන බැලුවම මෙනෙහි කරන විට ඒ එක බුදු ගුණයක් තුල තවත් ගුණයන් රාශියක් සහ ඒ ගුණයන්ට අදාළව බුදුන් වහන්සේගේ චරිතය තුල සිදුවීම් සහ නිදාන කතා රාශියක් අපිට සිහියට නගා ගන්න පුළුවන් මෙනෙහි කරන්න පුළුවන් අපි මේ විදියට බුදුන් වහන්සේගේ ගුණ කොතලම් කතා කළත් කතා කර ඉවර කරන්න පුළුවන් කමක් නැහැ ඒ තරම්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා ගුණ සම්පන්නයි සැබවින්ම අපේ පෘථජන මනසට උන්වහන්සේගේ සමහර ගුණයන් ගෝචර වන්නේද නැහැ වටහා ගැනීමටද නොහැකි ඒ එසේ නමුත් සාමාන්‍ය මිනිසයන් හැටියට අපිට සිටිය හැකි සීමාව තුළ අපිට හැකි පමණින් බුදුන් වහන්සේගේ ගුණයන් ගැන සිහි කිරීම බුදුන් වහන්සේ ගැන සිත පහදවා ගැනීම ශ්‍රද්ධාව ඇති කර ගැනීම සහ ඒ තුලින් යම්කිසි සමාධිය අපගේ සිත් තුළ වර්ධනය කර ගැනීමට උත්සාහ කිරීම තමයි මේ බුදු ගුණ භාවනාවේ මූලිකම අරමුණ වෙන්නේ මේ භාවනාවෙන් ඇති කරගනු ලබන සමාධිය අපිට උපකාරී වෙනවා අපේ අනිත් භාවනාවන් සාර්ථකව සහ හොඳින් කරගන්න වගේම අපි කරන අනිකුත් භාවනා වලින් අපේ සිත ධ්‍යාන දක්වා දියුණු කරගන්න වගේම ඒ භාවනා වලින් අපිට දියුණුව ලබා ගන්න සහ විදර්ශනා වඩා මාර්ගඵල අවබෝධ කර ගැනීමට පවා ඇත්ත වශයෙන්ම මේ භාවනාව මේ බුද්ධානුස්සති භාවනාව ආනාපාන සතිය හෝ තමුන් කරගෙන යනු ලබන යම්කිසි වෙනත් ප්‍රධාන භාවනාවක් සඳහා මූලිකවම අවශ්‍ය වන ශ්‍රද්ධාව සහ මූලිකව සිත එකක කර ගැනීමට වගේම තමාගේ සිතේ තමාගේ ධර්ම මාර්ගය ගැන යම් යම් අවස්ථාවලදී ඇතිවන බිය සහ සැකය දුරු කර ගැනීමට සහ බුදුන් වහන්සේගේ ඒ ගුණ ගැන සිතීම තුලින් මෙනෙහි කිරීම තුලින් සිතේ ශක්තිය වර්ධනය කර ගැනීම මගින් තමාට විවිධාකාර වූ දේවල් පිළිබඳව ඇතිවන බිය දුරු කර ගැනීමට සහ තමාගේ අධ්‍යාත්මික වැඩ කටයුතු නිවර්දි මාර්ගයට යොමු කර ගැනීම සිදු කරගත හැකි මේ භාවනාව ආරම්භයට පෙර පන්සිල් සමාදන් වී තෙරුවන් සරණ යාමෙන් අනතුරුව බුදුන් වහන්සේට මල් පහන් පූජා කිරීමට පෙර හෝ පූජා කිරීමෙන් අනතුරුව වගේම මල් පහන් පූජා කිරීම සිදු කරන අතරතුර වුවද මෙම බුදු ගුණ භාවනාව මෙනෙහි කිරීම එහෙමත් නැත්නම් භාවනාව සිදු කිරීම ඔබට සිදු කරන්න පුළුවන් ඒ වගේම තමයි මේ බුදු ගුණ භාවනාව වඩද්දී ඔබට මේ බුදු ගුණ භාවනාව සතර ඉරියව්වෙන්ම ඒ කියන්නේ ඕනම ඉරියව්වකින් මේ භාවනාව මේ මෙනෙහි කිරීම මේ බුදු ගුණ මෙනෙහි කිරීම ඔබට සිදු කරන්න පුළුවන් ඒ වගේම මේ බුදු ගුණ භාවනාව සිදු කිරීමට මේ බුදු ගුණ මෙනෙහි කිරීමට ඔබට කාලය
දවසේ වෙලාව කිසිම ප්‍රශ්නයක් නැහැ. දවසේ ඕනෑම කාලයක් තුල දවසේ ඕනෑම වෙලාවක උදෑසන රාත්‍රියේ නිින්දට යාමට පෙර නිින්දෙන් අවදි වූ සැරින් බුදුන් වැඳීම සිදු කරන අතරතුර මල් පහන් පූජා කිරීම සිදු කරන අතරතුර මේ ඕනෑම කාර්යයක් සිදු කරන අතරතුර ඔබට මේ බුදු ගුණ සිහි කිරීම එහෙම නැත්නම් බුදු ගුණ භාවනාව කිසිම ගැටලුවකින් තොරව සිදු කරන්න පුළුවන්. අපි දැන් ඉරියව්ව ගැන භාවනාව වැඩි යුතු කාලය ගැන දැනටමත් සාකච්ඡා කරලා තියෙනවා. දැන් අපි භාවනාව ආරම්භ කිරීමට සූදානම් වෙන්නේ ප්‍රථමයෙන් අපි ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ත්‍රිවිධ රත්නයේ කමා කර ගැනීම සිදු කිරීම වඩා යහපත් මාගේ අති උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඒ අති උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයට ආර්ය පුද්ගල මහා සංඝ රත්නයට යන ත්‍රිවිධ රත්නයට මම වැඳ නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා මම මගේ අති උතුම් වූ ත්‍රිවිධ රත්නය සරණ යමි මාගේ සිතින් කයින් වචනෙන් යන තුන් දොරින් යම් කිසි හෝ පමා වරදක් මාගේ අති උතුම් වූ ත්‍රිවිධ රත්නය හට සිදු වුණා නම් ඒ සිදු වුණා වූ සියලුම පමා වරදට මා කෙරේ අනුකම්පා කර මට මගේ අති උතුම් වූ ත්‍රිවිධ රත්නයෙන් සමාව ලැබෙත්වා මාගේ අති උතුම් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ අරහන් නම් වූ සේක උන්වහන්සේ රහසකින්වත් කිසිම පවක් සිදු නොකළ සේක සියලු කෙලෙසුන් කෙරෙන් සම්පූර්ණයෙන්ම අත මිදුන සේක සියලු ලෝවැසියන්ගේ සියලුම ලෝක සත්වයින්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා යන සියල්ලන්ගෙන්ම පිදුම් ලැබීමට වඩාත්ම සුදුසු උතුමන් වහන්සේ වනසේක අදටත් බුදුන් වහන්සේගේ ඒ අරහන් ගුණයේ ප්‍රබලත්වය නිසාම උන්වහන්සේ උදෙසා මේ මුළු ලෝකයේම ආමිස සහ ප්‍රතිපත්ති වශයෙන් පුදු පූජාවන් තහසකුත් පැවැත්වෙනවා. සියලුම දෙවියන් බ්‍රහ්මයන් මනුෂ්‍යයන් පවා මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පුදු පූජාවන් පවත්වන්නේ උන්වහන්සේගේ ඒ අරහන් ගුණය නිසාමයි. මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පුදු පූජාවන් ලැබීමට සුදුසු උතුමන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ පසු වෙනසේක. ඒ අති උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණය විශ්මිතයි පුදුමාකාරයි. මාගේ බුදුන් වහන්සේගේ ඒ අති උතුම් වූ අරහන් ගුණයට මම වැඳ නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරහන් නම් වනසේක. මාගේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වූසේක උන්වහන්සේ අති උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය වන දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය දුක්ඛ නිරෝධ සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය එහෙමත් නැත්නම් දුක දුක ඇතිවීම දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය කියන මේ ආර්ය සත්‍යයන් සහ මේ දුක නැති කිරීමේ මාර්ගය යන ආර්ය අෂ්ටාංගික මාර්ගය තමා විසින්ම තමා තුලින්ම අවබෝධ කරගත් නිසා සම්මා සම්බුද්ධ යනුවෙන් හඳුන්වනු ලබනසේක. මාගේ අති උතුම් වූ සම්බුදුරජාණන් වහන්සේ අතීත වර්තමාන සහ අනාගත යන කාලවලට අයත් සියලුම ධර්මතාවයන් මනාව අවබෝධ කරගත්සේක. එම නිසා මාගේ අති උතුම් වූ බුදුන් වහන්සේ සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වනසේක. මාගේ බුදු පියාණන් වහන්සේ විජ්ජා චරණ සම්පන්න නම් වූසේක. උන්වහන්සේ අෂ්ට විද්‍යා හා පසළොස් චරණ ධර්මයන්ගෙන් සමන්නාගත වූ නිසා උන්වහන්සේ විජ්ජා චරණ සම්පන්න යනුවෙන් හඳුන්වනු ලබනසේක.
අෂ්ඨ විද්‍යා නම් විදර්ශනා ඥානය එනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණ ගැන ඇති අවබෝධය මනෝමය ඉර්ධිවිද ඥානය එනම් තම කයෙන් වෙනත් කයක් මැවීමට ඇති හැකියාව ඉර්ධි ප්‍රාතිහාර්‍ය ඥානය එනම් අනන්ත අප්‍රමාණ වූ ඉර්ධි ප්‍රාතිහාර්‍යයන් පෑමට ඇති හැකියාව ඥානය දිව්‍ය ශ්‍රෝත ඥානය එනම් ලෝක ධාතුව තුල කොතනක උවද ඇතිවන ශබ්දයක් හඬක් ඇසීමට ඇති ඥානය සහ හැකියාව සහ පරචිත්ත විජානන ඥානය පූර්වේ නිමාසානුස්මృత ඥානය චුතු උප්පත්ති ඥානය එනම් සත්වයෙක් මරණින් පසු උපදින ස්ථාන ගැන දැන ගැනීමට ඇති හැකියාව ආශ්‍රව ක්ෂය කිරීමේ ඥානය එනම් කාමාශ්‍රව භවාශ්‍රව දික්ඛාශ්‍රව සහ අවිද්‍යාශ්‍රව ආදී ආශ්‍රවයන් ක්ෂය කිරීමේ ඥානය ඒ වගේම චරණ ගුණයන් 15 චරණ ගුණයන් යනුවෙන් හඳුන්වනු ලබන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ඉන්ද්‍රිය සංවර සීලය පමණ දැන ආහාර ගැනීම නින්දේ නොඇලීම හිරි ඔතප් ශ්‍රද්ධාව බහුසුත බව වීර්ය සිහිය කුසල සම්පයුක්ත ප්‍රඥාව ප්‍රථම ධානය දෙවන ධානය තුන්වනි ධානය සහ සතරවන ධානය කියන මේ අති විශාල වූ ගුණයන් සියල්ලන්ම මේ විජ්ජා චරණ කියන ගුණය යටතට වැටෙනවා මෙහි සඳහන් කළ ගුණයන් වුවත් තව තවත් ගැඹුරට විග්‍රහ කළ හැකි ඉතින් මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විජ්ජා චරණ නම් වූසේක උන්වහන්සේ විජ්ජා චරණ වනසේක මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සුගත නම් වූසේක බුදුන් වහන්සේ ශාන්ත වූ ගමන් ඇති හේින්ද තිතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත වන හේින්ද කාමසුකල්ලිකානු යෝගය අත්තකිලමතානු යෝගය යන අන්තයන්ට නොගොස් මධ්‍යම ප්‍රතිපදාව තුලින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් හේින්ද මුල මැද අග යහපත් වූ ධර්මය දේශනා කළ හේින්ද මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සුගත නම් වනසේක මාගේ බුදුපියාණන් වහන්සේ ලෝක විදූ නම් වනසේක සත්ත්ව ලෝකය සංස්කාර ලෝකය සහ අවකාශ ලෝකය යන මේ තුන් ලොව මනවින් අවබෝධ කරගත් හේින්ද අපාය භූමි සතර කාම භූමි සත රූප භූමි 16 අරූප භූමි සතර යන 31 භූමි තලයන් සම්මුති හා පරමාර්ථ වශයෙන් අවබෝධ කරගත් හේයි අනන්ත අප්‍රමාණව පැතිර ගිය ලෝක ධාතුව අවබෝධ කරගත් හේින්ද සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක විදූ නම් වනසේක මාගේ බුදුන් වහන්සේ ලෝක විදූ වනසේක මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුත්තර පුරුෂ ධම්ම සාරතී වනසේක භාග්‍යවතුන් වහන්සේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආජීව පාරිශුද්ධ ශීලය ප්‍රත්‍ය සම්නිසුත සීලය ඉන්ද්‍රිය සංවර ශීලය ආදී සතර ශීලයන්ගෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් හා විමුක්ති ඥාන දර්ශනයන්ගේ සමන්නාගත වූසේක එමෙන්ම මාගේ සම්බුදුරජාණන් වහන්සේ දමණය කළ නොහැකි ජටිලයන් තීර්ථකයන් දෙවියන් භඹුන් යක්ෂයන් සත්වයින් හා මිනිසුන් ප්‍රාතිහාර ඥානයෙන් දමණය කළසේක ඒ සියලුම හැකියාවන් සහ ගුණයන් නිසා මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම අනුත්තර පුරුෂ ධම්ම සාරතී වනසේක ඒ වගේම මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සත්තා දේව මනුස්සානම් නම් වනසේක භාග්‍යවතුන් වහන්සේ ලෝභ ద్వේෂ මෝහ මාන දිට්ඨිය යන කෙලෙස් දුරු කිරීම සඳහාද
පස්පව් දස අකුසල් ව්‍යාධි මරණයන් ඉක්මවීම සඳහාද දෙවි මිනිසුන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම සඳහා දහම් දෙසූ හේින්ද උන්වහන්සේ සත්තා දේව මනුස්සානම් වනසේක ඒකාන්තයෙන්ම මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සත්තා දේව මනුස්සානම් වනසේක මාගේ සම්බුදුරජාණන් වහන්සේ බුද්ධ නම් වනසේක අත්තපටි සම්බිදේ ධම්මපටි සම්බිදේ නිරුක්තිපටි සම්බිදේ පටිහානපටි සම්බිදේ යන චතු විචාරජනානයන්ගෙන් වගේම ඉන්ද්‍රිය පරෝපරියත්තියේ ඥානය යමක ප්‍රාතිහාර්ය ඥානය මහා කරුණා සමාපatti ඥානය සබ්බඤ්ඤුත ඥානය අනාවරණ ඥානය යන ඥානයන්ගෙන් යුතුව තමා අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය සත්‍ය ඥානය කෘත්‍ය ඥානය සහ කෘත ඥානය වශයෙන් දොළොස් ආකාරයෙන් වටහාගෙන අනුන්ටද වටහා දුන් බැවින් මාගේ සම්බුදු පියාණන් වහන්සේ බුද්ධ නම් වූසේක ඒකාන්තයෙන්ම මාගේ සම්බුදුරජාණන් වහන්සේ බුද්ධ නම් වනසේක මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ භගවා නම් වූසේක සියලු මාරයන් ක්ලේශ මාර අභිසංස්කාර මාර ස්කන්ධ මාර දේවපුත්ත මාර මච්චු මාර යන මාරයන් පරාජය කළ හේින්ද ස්කන්ධ ධාතු ආයතන ආර්ය සත්‍ය දස සංයෝජන පංච නීවරණ සත්‍තිස් බෝධිපාර්ශික ධර්මයන් අවබෝධ කළ ලොව සියල්ලන්ටම වඩා අග්‍ර වූ හේින්ද පාරමිතා සම්පූර්ණ කර රස කරගත් මහා භාග්‍යවන්ත බවකින් යුක්ත වූ නිසාද මාගේ බුදු පියාණන් වහන්සේ මේ ලෝකේ පුද්ගලයෙකුට ළඟා විය හැකි සත්වයෙකුට ළඟා විය හැකි උපරිම තත්වය ඒ අති උතුම් වූ බුද්ධත්වය ලැබීමට තරම් වාසනාවන්ත භාග්‍යවන්ත වුණා කල්ප ගණනක් මුළුල්ලේ උන්වහන්සේ විසින් ඇස් ඉස් මස් ලේ දන් දී රැස් කරගත්තා වූ ඒ මහා පාරමිතා බලයන්ගෙන් උන්වහන්සේ මහා භාග්‍යවන්ත උතුම් වහන්සේ නමක් බවට පත් වුණා ඉතින් මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැබවින්ම භාග්‍යවන්තයි මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම වැඳ නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා උන්වහන්සේගේ ඒ අති උතුම් වූ බුදු ගුණයන් කොපමණ කතා කළත් කතා කර ඉවර කරන්න අවසන් කරන්න කිසිසේත්ම පුළුවන් කමක් නැහැ නමුත් සැබවින්ම උන්වහන්සේ කෙරේ ඇති ශ්‍රද්ධාව පැහැදීම මුල් කරගෙන මේ සිදු කරනු ලබන බුදු ගුණ වර්ණනාව බුදුගුණ භාවනාව බුදුගුණ මෙනෙහි කිරීම සියලුම ලෝකවාසීන් ශ්‍රවණය කර ඒ මහා බුදුගුණ බලය ආශිර්වාදය පිහිට රැකවරණය ඒ සියලු දෙනාගේම ඔබ සියලු දෙනාගේම ජීවිතවලට ලබා ගනිත්වා මේ බුදුගුණ භාවනාව සාකච්ඡා කරන අවස්ථාව තුළ මාගේ සිතින් කයින් වචනින් යන තුන්දොරින් යම් කිසි හෝ පමා වරදක් සිදු වුණා නම් මාගේ අති උතුම් වූ ත්‍රිවිධ රත්නය හට නැවත වතාවක් මගේ අති උතුම් ත්‍රිවිධ රත්නයෙන් මා සමාව ඉල්ලා සිටිනවා සහ මගේ අති උතුම් වූ ත්‍රිවිධ රත්නයේ සමාව මා හට ලැබෙත්වා මේ බුදු ගුණ භාවනාවෙන් මා විසින් රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් දෙවියන් සහිත සියලුම ලෝක සත්ත්වයන් හට අනුමෝදන් කරමි අනුමෝදම් වෙත්වා ඒ වගේම මේ බුදුගුණ භාවනාව ශ්‍රවණය කිරීමෙන් මේ බුදුගුණ භාවනාව මාත් සමග සිදු කිරීමෙන් ඔබ සියලු දෙනාම රැස් කරගත්තා වූ ඒ පුණ්‍ය ශක්තියත් ඒ පිණුත් මේ දෙවියන් සහිත සියලුම ලෝක සත්ත්වයන්ට අනුමෝදන් කරන්න සහ අනුමෝදම් වෙත්වා සාදු 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 ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.